ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා TPM ගැන කතා කරන වීඩියෝ මාලාවේ 18 වෙනි වීඩියෝට. ඔයාලා මේ වීඩියෝ බලන්න කලින් ඉන්ඩස්ට්‍රියල් සේෆ්ටි ගැන කතා කරපු වීඩියෝ ටික බැලුවේ නැත්නම් ඒ වීඩියෝ කිහිපයක් බලලා මේ වීඩියෝවත් සමග එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අද අපි කතා කරමු රිස්ක් ඇසස්මන්ට් ගැන. එහෙමත් නැත්නම් අවදානම් තක්සේරු කිරීම ගැන. අවදානම් තක්සේරු කිරීමක් කියන්නේ සිදුවිය හැකි අවදානම් පිළිබඳව ක්‍රමානුකූල පරීක්ෂණයන් සහ ඒවා විශ්ලේෂණය කිරීම තුළින් ඒවායේ සිදුවීමේ සම්භාවිතාව සහ එහි ප්‍රතිවිපාක සැලකීමෙන් එහි බරපතලකම නිර්ණය කිරීමට. අවදානම් තක්සේරු කිරීමේ එහෙමත් නැත්නම් රිස්ක් ඇසෙස්මන්ට් වල ප්‍රධාන පියවර හයක් තියෙනවා. උපද්‍රව හඳුනා ගැනීම, අවදානම හඳුනා ගැනීම, අවදානම මිනුම් කිරීම, අවදානම පාලනය, ක්‍රියාවලිය ලේඛනගත කිරීම සහ අධීක්ෂණය සහ සමාලෝචනය. උපද්‍රව හඳුනා ගැනීම මෙහිදී කරන්නේ අපේ වර්ක් ඒරියා එක පරීක්ෂා කිරීම හෝ එහි කරන කාර්ය ක්‍රියාවලිය සලකලා එහි වැඩ කරන පුද්ගලයන්ගේ ආරක්ෂාවට හෝ සෞඛ්‍යයට හානියක් වෙන්න පුළුවන් අනතුරු හෝ තර්ජන හඳුනා ගැනීමට. අපි උපද්‍රව ගැන කලින් වීඩියෝ එක කතා කළා. ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක බැලුවේ නැත්නම් බලන්න කියලා මම ආරාධනා කරනවා. අවදානම් හඳුනා ගැනීම. සරලවම කිව්වොත් අවදානමක් කියන්නේ උපද්‍රවයක් නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාකවලට. අපි මෙහිදී මූලික අවධානයක් යොමු කරන්න ඕන මේ අවදානම ඇතිවෙන්න පුළුවන් හේතු හඳුනගන්න. අවදානම මිනුම් කිරීම. උපද්‍රවයක් එහෙම නැත්නම් අවදානමක් හඳුනගත්තට පස්සේ ඒකේ අවදානම අවම කරගන්නේ කොහොමද කියලා තීරණය කරන්න කලින් ඒක මගින් වෙන්න පුළුවන් හානිය මොකද්ද? ඒ හානිය බරපතලකම පිළිබඳව තක්සේරු කරන්න අවශ්‍යයි. අවදානම මිනුම් කරන්න භාවිත කරනවා රිස්ක් ඇසෙස්මන්ට් මැට්‍රික්ස් එක. අපිට මේ ක්‍රමය පාවිච්චි කරලා පුළුවන් වෙනවා රිස්ක් එක තියෙන්නේ මොන මට්ටමේද කියලා මිනුම් කරගන්න. මෙහිදී තවත් කරුණු එකතු කරලා සහ තවත් වෙනස්කම් වලට ලක්ුණ තවත් විස්තරාත්මකව වැඩි දියුණු කිරීම වලට ලක් කරපු වගු භාවිතා කරනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ භාවිතයේ පවතින සරලම ආකාරයේ රිස්ක් ඇසෙස්මන්ට් මැට්‍රික්ස් එකක්. ඉතින් අපිට පුළුවන් රිස්ක් එක ලෝ රිස්ක් එකක්ද එහෙම නැත්නම් මීඩියම් රිස්ක් එකක්ද හයි රිස්ක් එකක්ද කියලා මිනුම් කරගන්න. අපි තිරස්ස අංකණය කරලා තියෙනවා සෙවරිටි එක. එහෙම නැත්නම් අවදානමේ බරපතලකම තිරස් අතර අංකණය කරලා තියෙනවා මේ අවදානමෙන් අනතුරක් වෙන්න පුළුවන් සම්භාවිතාව පිළිබඳව. උදාහරණයක් ගත්තොත් එක් ශ්‍රමිකයෙක් ඉන්නවා. ඔහුට කිසිම පළපුරුද්දක් හෝ පුහුණුවක් නැහැ උස් ස්ථානවල වැඩ කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ අනතුරක් වෙන්න පුළුවන් සම්භාවිතාව 5යි. අනතුරේ බරපතලකමත් 5යි. ඒ කියන්නේ ඒකේ අවදානම් මට්ටම 25ක් වෙනවා. එතකොට ඒක ඉහළ අවදානමක් පවතින කාර්යයක්. එතකොට ඒ කාර්ය හයි රිස්ක් එකක්. ඊළඟට මේ කාර්යයට යොදවනවා හොඳ පුහුණුවක් තියෙන පුද්ගලයෙක්. එතකොට ඒ පුද්ගලයා නිසා අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි. ඒක එකක් කියලා අපිට සලකන්න පුළුවන්. හැබැයි අනතුරේ බරපතලකම අඩු වෙන්නේ නැහැ. ඒක පහම තමයි. එතකොට ඒකේ රිස්ක් ලෙවල් එක 5යි. එතකොට එතන සිද්ධ වෙන්නේ අවම අවදානමක් පවතින. එහෙමත් නැත්නම් ලෝ රිස්ක් එකක් තිබෙන කාර්යයක්. මේ රිස්ක් මැට්‍රික්ස් එක භාවිත කරලා එක් එක් උපද්‍රව සමග ගනුදෙනු කරන විදිහ හඳුනා ගන්න පුළුවන්. අපිට මේක උදව් වෙනවා ඕනම කාර්යයක් කරන්න කලින් ඒ දේ සම්බන්ධයෙන් ඇක්ෂන් ප්ලෑන් එකක් නිර්මාණය කරගන්න. අවදානම පාලනය. ඕනෑම රිස්ක් එකක් කන්ට්‍රෝල් කරද්දි අපිට ඒ අවස්ථාව අනුව යන්න පුළුවන් ඔප්ෂන් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් අපි වර්ක් ප්‍රොසීඩිය එකක් හදද්දි අපි මේවත් සලකලා තමයි මේක ඩිවලොප් කරන්න ඕන. ඔයාලට පහළ චාට් එකෙන් ඒ ගැන දල අදහසක් ගන්න පුළුවන්. එලිමිනේෂන්. ඒ කියන්නේ භෞතිකව සිද්ධ වෙන්න පුළුවන් උපද්‍රව ඉවත් කරනවා. සබ්ස්ටිටියුෂන්. ඒ කියන්නේ අර තිබුණ උපද්‍රවය වෙනුවට එහෙමත් නැත්නම් අවදානමක් නැති මාර්ගයක් මේ දේ කරන්න භාවිත කරනවා. නමුත් අවසාන ප්‍රතිඵලය සමාන වෙන විදිහේ. ඉංජිනේරින් කන්ට්‍රෝල්. මේ කාර්යයට යොදවන පුද්ගලයෝ උපද්‍රවවලින් සම්පූර්ණයෙන්ම තොර කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමයි ඉංජිනේරින් කන්ට්‍රෝල් කියලා කියන්නේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් කන්ට්‍රෝල්. මේ පද්ධතියට විවිධ ක්‍රම එකතු කරනවා මිනිසුන්ට ආරක්ෂිතව වැඩ කරන්න. උදාහරණ විදිහට ඒ පුද්ගලයන්ව ට්‍රේනින් වලට යොමු කරනවා. ඒ ගැන හොඳ නොලෙජ් එකක් දෙන්න, ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් හඳුන්වලා දෙන්න වගේ දේවල් මේ ක්‍රියාපටිපාටියට අයත් වෙනවා. PPE මේ කියන්නේ Personal Protective Equipment ගැන. අපි මීට පෙර කළ වීඩියෝවේ මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා.
ඔයාලට මේ වීඩියෝවෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ක්‍රියාවලිය ලේඛනගත කිරීම. අනිවාර්යෙන්ම ලේඛනගත කළ යුතු තොරතුරු තියෙනවා. හඳුනාගත් උපද්‍රව, ඒ උපද්‍රව සම්බන්ධ අවදානම් තක්සේරු කිරීම, අවදානමට ලක්වීම පාලනය කිරීමට අදාළ පියවරයන් සම්බන්ධ කාලසටහන්. ඒ කියන්නේ ඒක ෂෙඩියුල් කරන්න ඕන. අධීක්ෂණය සහ සමාලෝචනය. අලුත් උපද්‍රව හඳුනා ගන්න සහ පාලනයේ සඵලතාව දිගටම පවත්වාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි අවදානම් කළමනාකරණය කියන ක්‍රියාවලිය අඛණ්ඩව සමාලෝචනය කරන්න සහ ඒක අධීක්ෂණය කිරීම තමයි මේ පියවරින් සිද්ධ කරන්නේ. ඉතින් අපි මෙහිදී අධීක්ෂණය කරන්නේ මොනවද? ඒව තමයි වැඩබිම් පරීක්ෂාව, තුවාල සහ රෝගාබාධයන්, ආවරණය වන කරුණු පිළිබඳව තක්සේරු කිරීම, වෛද්‍යමය තක්සේරු කිරීම, අනතුරු සහ සිදුවීම් පිළිබඳව පරීක්ෂණ වාර්තා සහ ශ්‍රමිකයන්ගේ අදහස්. අපි අද වීඩියෝෙන් කතා කළා රිස්ක් ඇසෙස්මන්ට් ගැන. මම හිතනවා ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ වගේ තවත් වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරලා එකතු වෙන්න, වගේම මේ වීඩියෝ වැදගත් නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න උත්සාහ කරන්න එපා. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. සුබ දවසක්.